අද අපි මේ ඉන්ජිනේරු සංස්ථාව සුරකීමේ එකමුතුව විදියට යොදාගත්තේ මේ සංකේත උද්ඝෝෂණය පහුගිය මාස 5ක කාලයක් තිස්සේ දිගින් දිගටම අපේ වැටුප කෑලි කෑලි වලට කඩලා ශේනි වලට කඩලා අවස්ථා ගණනාවක තමයි දෙන්නේ. දැන් ඒකේ ප්‍රතිඵල විදියට අපේ වැටුප දැන් මාසයක් එකහමාරක් පරක්කු වෙන තැනකට ගිහිල්ලා තියෙන්නේ. ඔක්තෝබර් මාසේ පඩිය අවස්ථා දෙකකදී දෙන්නේ දැන්. අපි පහුගිය 15 වෙනිදා පාලනාධිකාරියට ලියුමක් දැම්මා අපි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ගන්නවා කියලා කියපු ගමන්ම 16 වෙනිදා රුපියල් 10000ක දීපනාවක් දෙනවා මේ කට්ටිය. ඊට පස්සේ අපි දැම්මා ලියුමක් අපේ පැත්තෙන් අපි ක්‍රියාමාර්ගයක් තේරුවා අද දවසේ අපි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ගන්නවා සියලු වැඩබිම් එකාබද්ධ කරලා කියලා. හැබැයි මොකද මේ පාලකයෝ කරන්නේ? ඊයේ දවසේ ඔක්තෝබර් මාසේ සම්පූර්ණ වැටුප දෙනවා. දැන් නොවැම්බර් මාසේ වැටුප එන්න ඕනේ පහු තව දවස් දෙකකින්. නොවැම්බර් මාසේ වැටුප තවම අපට හිතා ගන්න බෑ කවද දෙනවද කියලා. දැන් එතෙන්ට ගිහිල්ලා තියෙන මාසයක් දැන් වැටුප ප්‍රමාදයි නොවැම්බර් මාසේ අදාළව ගත්තොත්. උද අපිට හොඳටම තේරෙන දේ නොවැම්බර් මාසේ වැටුප මේ 25 වෙනිදා දෙන්නේ නැහැ. දෙන්න හැකියාවක් නැහැ. ඒතර ඒක අපේ පළවෙනි ඉල්ලීම මේක දිගටම මෙහෙම යන්න බෑ. කැබිනට් අනුමැතිය තියෙන්නේ මාස 3කට. ඒතර දෙසැම්බර් 30 කන් පස්සේ අනිවාර්යෙන් ආයතනයේ වැටුප් ගෙවා ගන්න බැරි තැනකට කඩේනවා. ඒක දැම්ම මේ පාලකයන්ට කියලා තියන්න ඕනේ. අපි මැයි මාසේ කිව්වේ මේ තත්තර පත් වෙනවා බලා මේකට තීන්දුවක් ගන්න ඉල්ල කියලා ආණ්ඩුව විදියට මැදිහත් වෙලා. හැබැයි තවම නෑ තීන්දුව ගත්තේ හරියට. දැන් මාස 3ක වැටුප් ඉවර වෙනවා. දෙසැම්බර් 30 කන් පස්සේ තුන මොකද වෙන්නේ? 2300ක ජීවිත ඇතලින් පස්සේ කවුද වග කියන්නේ? වග කියන්න කෙනෙක් නෑ. දැනට මාස 30ක අපේ වැටුපෙන් කපපු EPF දාලා නෑ. බිලියනයකට වැඩි බිලියනයකට වැඩිය EPF ETF පරිසරයක් අපර තියෙනවා. දැන් ඒකින්ද කම්කරු දෙපාර්තමේන්තුවෙන් අපිව බැක්ලිස්ට් කරලා තියෙන ආයතනේ අපට 130 වන්දියවත් අපිට ඒ ගන්න තියෙන ලෝන් එකවත් ගන්න බැරි තරකට පත් කරලා තියෙන්නේ. ඒකට දාලා පොලිය අපර නැහැ. බිලියනයකට වැඩි දැන් ගෙවන්න තියෙන EPF ETF. හැබැයි මේකට උත්තරේ විදිහට පාලකයා මොකද හිතන්නේ? පාලකයා සරල උත්තර හොයනවා අර ආණ්ඩුවේ තියෙන තක්කඩි IMF කිව්සුමත් එක්ක යන විදියටම. මේකේ තියෙන සම්පත් ටික බිලි දීලා මේකේ තියෙන අපිට තියෙන 2300කට අයිති ආයතන සම්පත් ටික විකුණලා දාලා අන්න ආයතනයේ VRS එකක් කියලා සොච්චමත් දෙන්න හදනවා සේවකයන්ට. ලක්ෂ 12ක 18ක 24 වගේ සොච්චම් මුදලක් දීලා අයින් කරන්න හදන්නේ. ඒකටත් දැන් කැමති වෙලා තියෙන හේතුව ඇයි? මිනිසුන්ගේ ජීවත් වෙන බැරි තත්ත්වයකට දැන් පත් වෙලා උද්දමනයත් එක්ක. හැබැයි එතනින් එහාට මොකද වෙන්නේ? එතන යා මොකද මේකට උත්තරේ විදියට දැන් ඊළඟට පාලකයෝ අරගෙන තියෙනවා දෙසැම්බර් 30ක වෙනකොට මේකේ ඉන්න තාක්ෂණික සේනිවල ඉන්න කොන්ත්‍රාත් පදන මේ 175ක් විතර පිරිසක් සේවෙන් ඉවත් කරන්න හදන්නේ. මේ පිරිස තමයි වැඩබිම් ටික ඇදගෙන ගියේ. ඒ ඉන්නේ අපේ ඉන්න මොළ ටික දැන් මොකද කරන්නේ? දෙසැම්බර් 30ක වෙනකොට ඔක්කොම ලියුම් ගහලා තියන්නේ සේවෙන් ඉවත් කරනවා. එතකොට ඉතුරු වැඩබිම් ටික පවත්වාගෙන යන්න බෑ. එතකොට ආයතනය ජනවාරි වලින් පස්සේ ඔයිට එහාට ඇදගෙන වැටෙනවා. දැන් ඒකට මේ පාලක වෙන තියෙනවද උත්තරය? ආණ්ඩුවට තියෙනවද උත්තරය? අපිට ඉන්නවා කැබිනට් අමති කෙනෙක්, රාජ්‍ය අමතිවරු දෙන්නෙක්, ජනාධිපති, අගමැති මේ එක්කෙනෙක්වත් මේක බලලා තියෙනවද? මොකද්ද කරන්නේ මේකට? මාස 3කට වැටුප් දීලා අතාරලා දාලා තියෙන දෙසැම්බර් 30කෙන් පස්සේ මේක ඉවරයක් කරන්න. අන්න එතෙන්ට මේ රනිල් රාජපක්ෂලගේ ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගය එතෙන්ට අරගෙන ගිහිල්ලා තියෙන දැන්. දැන් අපි මොකද කරන්න තියෙන්නේ? අපි ඉල්ලන්නේ ආණ්ඩුවට දැන් මේකට උත්තරයක් හොයන්න ඕනේ දැන්වත්. දැන්වත් ගිය මැයි මාසේ 21 වගේ තමයි අපි මේක කිව්වේ හොයපල්ලා කියලා. හැබැයි තවමත් නැහැ. දැන්වත් හොයන්න ඕනේ. ආණ්ඩුව විදියට මැදිහත් වෙන්න ඕනේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තියාගන්නවද නැද්ද? රාජ්‍ය ඉදිකිරීම් වල අයිතිය ආණ්ඩුවේ තියාගන්නවද පෞද්ගලික ආයතන වල දෙනවද? අන්න දැන් තීන්දුව ගන්න තැනකට අවිල්ල තියෙන්නේ. ඒ ගන්න එක ගත්තොත් නැත්තම් හරියට මේ ආයතනය කඩා වැටෙනවා වගේම ඉංජිනේරු ව්‍යාපෘති වල ඒකාධිකාරිය ආණ්ඩුවෙන් ගිලිනව. අන්න එදාට මේ ආණ්ඩුවට උත්තර හොයන්න වෙන්නේ මේ තනින් නෙමෙයි. අන්න එතකොට තමයි අපි මේ කියන්නේ පාලකයන්ටත් දේශපාලන බලාධිකාරියටත් කියන්නේ මේකට දැන්වත් උත්තරයක් හොයපල්ලා. හොයලා 2300කගේ ජීවිතත් ඒ මත යපන 25000කගේ ජීවිතත් ආරක්ෂා කරගෙන ඉස්සරහට ගෙනිය ගන්න ඕන තැනට උත්තර හොයපල්ලා කියලා බලපෑම තමයි මේ අපි අද දවසේ කරන්නේ.
Jadi, saya akan mengatakan bahwa 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 saya akan mengatakan